විදර්ෂනාාතියය සුපින් බර සන්ධාවක්කුපට මනුෂ්‍යයෙකුට උදාවන හැම මහොතක්ම ආශර්යක් ඉතින් මේ මැදින් පුන්පුහෝතාමයාකාරයෙන් අදත් විදශනා රාත්‍රිය මොුණ ගැහේම, ධර්මය සාකච්ඡා කරනට ඉඩකඩ වෙන්වීම ගෞරවනය ස්වාමීන් වහසේ මොුණ ගැහේම මෙහැමතයක්ම ආශාරයක්. උන්වහන්සේ, මහරහතුන් වැඩිම ගොස්සේ ධර්මය දේශනා කරන පූචය රාජිකිරේ අරයඥාන ගෞරවනිය ස්වාමින් වහන්සේ අපි උන්වහන්සට නමස්කාර කරලා උන්වහන්සේකෙන් ධර්මය ශ්‍රවනය කරන්නට සූත් නම්බමු. අවසර අපි ස්වාමින් වහන්ස අද දවසේදීත් ඔබහන්සේගේ ගෞරවනිය වැඩම්වීම සිරසෙFMෙන් විදශනාරාත්‍රී දිසිද්ධෝනා ඉතින් මෙ තාමත්වටිනා සුපින්බරමොතේදී? අපි බලාපරොත්වෙනවා ගවරවනය ස්වාමීන් වහන්ස අපි ජීවිතයේ අපි හදාගතයුතු තැන් තවදුරටත් අපි අපගේ සම්පූර්ණ අවධානය යොමුකරමින් ජීවිතය දැකේ යුතුතැන් ඔබහන්සේගෙන් පැහැදිලි කරගන්නට ඔබහන්සේයට අපි දෙදන්න බිමෝබා නලලත බිමතබා වන්දනා කරමින් ඔබහන්සට ආරාධනා කරනවා සිරසෙෆෙන් විදශනාරාත්‍රියයේ මේ සදහම් සාකච්ඡාව ආරම්භ කරන හැටියට ව ව පංතුනේ අද මේ මැදින් පුරපසලොස්සක පෝයදාාවසේ මේ සුන්දරරාත්‍රියයේ පිංවතුල්ලා සිරස ගුවන් විදිලිය ඉදි්‍රේ වාඩිවෙලා මේ විදශනා රාත්‍රිය ශ්‍රමණය කරන සූදානම් වෙන මොහොත්තේ අපේ පංවාත් ශාලිකා මහත්විය මාවිත යොමුකරපු මුල්ම ප්‍රශ්නය තමයි භාවනාවට යොමුවීමේදී දර්ශන මේ වචයෙන් ලබන භාවනා අත්දැකීම් බොහෝවිට මායාාවද්ද කියන කාරණය. පිංවතුල්ලා දන්නවා අපි විදර්ශනාරාත්‍රිය තුළින් නිරයතුරුවම කතා කළේ භාවනාමය විදශශනාමිය ධර්මතාාවයන් පිළිබඳව. නමුත් පිංහතුනේ අද සමාජයේ දෙස බලද්දි සමාජයේ ජීවත්වන ජනතාව දෙෙස බලද්දී භික්‍ෂුක් හැටියට. මටනන් සැකයක් ඇතිවෙනවා. මේ මොතේ ජනතාවට නිදහසේ. භාවනාමය මනසිකාරයක් වඩාගන්න පුළුවන් සමාජයදද අපි ඉදිරියේ තියන කියලා. සම්මා සමාධිමත්හිතාක් ඇත්තට ම අපිට තියෙනවාද. ගොද සම්මා සමාධිමත්හිතකින් තොරව අපිට කවදාක්වත් භාවනාවක් අර්ථවත් තාකාරයෙන් ජීවිතයට එකතු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද අපි විදර්ශනා භාවනාවක් තුළදී හැම වෙලාවම අපි උත්සාහගන්නේ පංච උපාදානස්කන්දය. අපි රූපය විනිවිත දකින්න වේදනා විනිවිත දකින්න හඳුනා ගැනීමම් සංස්කාරයෝ විඤ්ඥානෝ විනිවිධ දැකීමේ ශක්ති අපිට දෙන්නේ සම්මා සමාධිමත්්‍යතයෙන් ඇති කරගත්තා වේ සප්ත බොජ්ජංගයන් වැඩෙනාවු සුන්දර සමාධිමත්භාවමයි නමුත් ඇත්තටම සමාජය තුළ අපි දකිද්දි සම්මා සමාධිමත්හිත වර්තමානයේ ජනතාව තුළින් වේගේග දුර්වලභාවිට පත්වෙලා යනවා. ඒ වේගෙන් දුර්වලභාවයට පත්වෙන්නේ සමාජය තුළ ආර්ය ෂ්ටාංගික මාර්ගයට අදාලේ උතුම් ධර්මතාවයන් දවසින් දවස දුර්ුවල වෙන නිසාමයිපින්ංහතන. ජනතාවගේ ඇසෙන් කණෙන් නාසයෙන් දිවෙන් සරීරයෙන් මනසින් ගලාගෙන යන එත් තුෂ්නාවේ සැඩ පහර. වේගොවත් වෙන්න වේගොවත් වෙන්න අපි නිරතුරුවම සම්මා ආර්යෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරවෙලා අපි මිච්චා ආර්ෂ්ටාංගික මාර්ගයයි අපේ ජීවිතයේ බෞ්ට පත් කරගන්න. එනිසා නිරේ තුරුවම අපි දකින්න ඕනේ අපි විදර්ශනා භාවනාවක් ජීවිතේයට එක තුකරගන්නනං අපි අනි වාර්යෙන්ම සම්මා සමාධිමත්හිතක් ඇතිකරගන්නවා ඒ සම්මා සමාධිමත්හිතක් ඇතිකරගන්නනං අනි වාර්යෙන්ම අපි තුළ සම්මා සතියතියෙන්න්න ඕනේ. ධර්මය අධර්මය නිවැරදිව තේරුම්ගන්න මග නොමග නිවැදිව තේරුම්ගන්න සීලයේ දුස්සීලබාවේ නිවරදිව ඒ සම්මා සතියති බොත් පමණයි අපිට සම්මා සමාධයක් සකස්වෙන් ඒ වගේ අපිට සම්මා සතියක් තියෙනවා නං අනිවාර්යෙන් අපිට සම්මා වායාමයන් අපේ ජීවිත තුළ තියෙන්නවාන නිසා පිංහ තුල්ලා නිරතුරුව තේරුම් ගන්න ඕනේ අපට සම්මා සමාධිමත්හිතාක් යලි සමාජය තුළ ඇති කරගන්න නම්. ජනතාව වැඩිවැඩියෙන් විදර්ශනාම භාවනාවන් දෙසට යොමු කරගන්නනම්. මේ උතුම් චතුරාර් සත්්‍ය ධර්මයන්ගේ අර්ථයන් ජනතාව ජීවිතයට වැඩි වැඩියෙන් එකතු කරගන්න නම් මේ මොහොත්තේ අපි භාවනාවට පෙරාතුව උතුම් සම්මා වායාමයක් ජීවිතයට එකතු කරගන්න වෙනවා. ඒ සම්මා වායාමය තමයි. මොකදපිට පේනවා සම්මාවායාමයන් වේගෙන් සමාජයෙන් දුර්වල වෙලා යනෝ. කරන්නා වූ කුසල් තවතව ශක්තිමත්වො කිරීම. නොකලා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගැනීම. කලාවූ අකුසල් නොකිරීම සසාහ නොකලාවූ අකුසල් නැවත සිදු නොකිරීම කියන මෙන්න මේ කාරණා සම්මාවායාමයන් බලවත් ආකාරයෙන් සමාජය තුළ දුර්වලභාවට පත්වනවා. එනිසා පිංහ තුල්ලා දක්ෂ වෙන්නඕනේ. නිරයතුරුවම සමාජය තුළ සම්මා වායාමයක් ඇති කරගන්න. ඒ සම්මාවායාමය තමයි ජනතාව වේගේෙන් මේ අකුසලේට යොමු කරන ජනතාව වේගේෙන් මේ දුස්සීලභාවේට යොමු කරන ජනතාව වේගේෙන් මේ පංචනීවර්ණයන්ට යොමු කරන පිහතුනී මේ රටේ පවතින්නාවු මේ දුස්සීල දේශපාලනය පිංහතුනේ යම් පමනකට නිවැදිරගන්න. මොකදේ දුස්සී ලබ දේශ පාලනය තුළෙන් අත සමස්ත සමාජයේම පිංහතුනේ බලවත් පංච නීවර්ණ අන්ගේෙන් පීඩනයට පත්වෙච්ච තැනක් බවට පත් කලති න ජනතාව සැකෙන් ජී වත්तेේෙනවා ජනතාව බියෙන් ජීවත්තේනවා කොයි මොහොතේ තමන්ගේ දෙයක් උදුරගෙන අයිද කියන්න දන්නේනේ කොයි මොහොතේ තමන්ගේ දෙයක් නැතිවෙයිද කියන්න දන්නේනේ कोයි මොහොතේ තමංග මංකොල්ල යිද කියන්න දන්නේනේ. ොයි මොතේ තමන්ගේ ගෙදර හොුබිඳදීද කියලා දන්නේ නෑ. ොයි මොහතේ තමන්ගගේ වාහනයක් කොරකංකරයිද කියලා දන්නේ නෑ. එනිසා මනුස්්‍යයා නිරතුරුවම දියෙන් සැකං විචිකිච්ඡාාවේ ජීවත්වන සභාවේකර සමාජයේ පත් කල්ල තියෙන පිංහතුනි. මෙවැනි සමාජයක අපි භාවනාව ගැන හිතන් ඉස්සෙල්ලා මංහිතනවා අපි සිතීයුතුයි සුන්දර සම්මා. ඒ සමාවායාේ තමයි ්‍රමාන මනුසෙන් කුසල් කරගන්න සමාජයක් පීරಯතින ්‍රමාන මනුසෙන් ിල්පද බිඳගන්න සමාජයක් පීರಯතියෙනු ්‍රමාන මනුසෙන් තෙරුුවන්ට ගෞරුවකන්න සමාජයක් පීදිರියතියෙනු ්‍රමාන මනුසෙන් සිල්පද බිඳගන්න ව කුසල්මූලයන් වඩන්නාව ජ නු. ඒ සාපිංගතුන ඔබ දක්ෂවෙන්න ඔබ වාාවනාවට කැමැති කෙනෙක් වෙන්න පුළුවන් විදශනාවට කැමති කෙනෙක් වෙන්න පුළුවන් ඒසිල්ලට කැමැත්ත තිබුණත් ඒසිියල්ල සිද්ධ වෙන්නනං මේ සම්මා සම්බුද්ධ ශාසනය අරක්ෂාවෙන්න ඕනෙ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ස්තුරක්ෂිත වෙන්න ඕනි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත වෙනවා කියන්නේ චතුරාර් සත්්‍ය ධර්මයන් සුරක්ෂිත වුණනායි කිය කාරණ පිින්ගතුනි. චතුරාര සත්ത ධර්මයන් सुරක්ෂිත වෙන්න නං අනිවායෙන්ම මේ ආර්ෂ്ඨാංගික මාാර්ගය നරතුරුවම ජීവமான වෙ ඕനේ මල ආරष്්ඨංගික මාර්ගයക്കින් කවදක්वाත් චතුරാார் ස്ത ජීവமானන වෙන්නේ පി് තුനේ දුർ്ള ല ආර්്ඨാංගික මාார்ර්ගඇත්තුළින් කවදක්वा චතුරാ සත්്ത ජීവමන වෙන්න නැ എ സാപിං് තුල්്ලා දක්് වෙන්න සමාජයේ බලවත්තාකාරෙන් වේගෙන් අකුසලේ කරා යොමුුවෙන මොහොතේ. සමාජයේ බලවත්තාකාරයෙන් දුස්සීල භාවය කරා යොමුුවෙන මොහොතේ පිංහතුනි ඔබේ ්ජීවිතයට සුන්දර සම්මාවායාමයක් එකතු කරගන්න. ඒ සම්මාවායාමේ තමයි ඔබ මෙතෙක් නොකලා වූ පිංකමතමයි පංහතුනි. මේ රටේ පවතින කවුර වුණත් ප්‍රශ්නයක් නෑ මොන පක්ෂය වඋනත් ප්‍රශ්නයක් නෑ මේ දුස්සීලභාවයෙන් යම් පමණකට හෝ ඔබේ මේ සමාජය බේරගන්න කියන කාරණයට ඔබ යොමුවෙන්න කියන කාරණය මතක් කරනු. ඒකම සුන්දර සම්මා වායාමයක් බවත පත්වෙනවා. මොකදේ සුන්දර සම්මාවායාමය තුළින් ඔබ රටට දුස්සීලභාවයෙන් තොර දේශපාලනයක් ුරුම කොලොත් යම් පමණකට හෝ පිග තුන . ඒර මාන මනුස්්‍යයෝ මේ කරන්නාාවු අකුසල්ලොලින් බැහැරවෙනවා මේ බිඳන්න වූ සිල්පදවලින් බැහැරවෙනවා ඒ නිසාම ජනතාවගේ පින කුසලය ඉන් පස්ස ශක්තිමත් වෙනවා ඒ ශක්තිමත් භාාවේම පිංහතුනී ජාතියක් හැටියට බුදුදහ මැහැටියට චතුරාර් සත් ධර්මය හැටියට යදී ශක්තිමත්ම නැගී සිටීමට උතුම් ශක්තියක් වෙනවා කියන කාරණය බොහෝම මෙස්සිතින් මේ සුන්දර පසලොස්සක පොහදවස රාත්‍රියදී විදර්ශනා රාත්‍රියෙන් සිහිපත් කරනවා. එසේ නොවී, අපිඒ සම්මාවායාමයට උත්සාහනොකර. ඉටුපකා නොකර පංහතුනී අපි භාවනාවගෙන කතා කරන්න ගියෝොත්. මංහිතන් භාවනාව දවසින් දවස දවසින් දවස පිංහතුනේ මිච්චා භාවනාවන් බෞ්ට පත්වෙන දිසාාවටයි ගමන් කරන්න. මොකොද ඉහලින් ආර්ේෂ්ටාංගික මාර්ගගේ දුර්වලල්මෙන සමාජයක අපි භාවනාවතුලිෙනු අනි වාර්යම පිංහතුනේ සම්මා ධර්මයන්ට වඩා මිච්චා ධර්මයන් භාවනාවේ ආස්වාදය තමයි අපි අපේ ජීවිත ෙකතු කරගන්න. අනිත්තේ ආශ්වාදය තමයි අපි ජීවිතයට එකතු කරගන්න. එනිසා සමස්ත සමාජයේම බෞද්ධඉන් හැටියට මේ ආර්ෂ්ඨාංගික මාර්ගගේ වඩන පිංවතුල්ලා හැටියට. භාවනා වඩන පිංහතුල්ලා හැටියට පිංහතුනේ අපි නිරතුරුවම ආස්වාදයට කොටු වෙලා ධර්ම මාර්ගය තුර සිරවෙලා සිටින පිරිසබ්බවට අපිියාද පත්වෙලා තියනවා. එනිසා අපි දක්ෂවීතුයි මේ මොහොත්තේ. පතුනි සුන්දර සම්මා වායාමයක් හැටියට මේ රටේ යම් දුुස්සීල දේශපාලනයක් තියෙනවානං ඒ දුුස්සීල දේශපාලනය සිිල්වත් දේශපාලනයක් බවට පරිවර්තනය කරගන්න ජනතාව මංහිතන්නේ සූදානම් වෙන්නෝ න එස්සේ නොවනොත් පිංහතුනිී අපිට ගොඩාක් භාවනාවගෙන කතා කරන්න වෙන්නේ නෑ මොකද ඒ තරමටම මනුස්ස සමාජය පංචනීවරණ විසින් ගිලගෙනයි තියෙන්නේ. සත්්‍ය බොද්ජංගයන් කියන කාරණය වේගේ සමාජයෙන් පිරිහිලා යනවා කියන කාරණය මෙස්සිතින් සහිපත් කරනවා. පිංවත් අපේශාලිකා මහත්මිය මට යොමු කළේ භාවනාවට යොමුවීමේදී විදර්ශනාමය වශයෙන් ලබන භාවන අදදැකීම් මායාවක්ද කියන කාරණය. පිංහතුනේ සත්‍ය වශයෙන්ම භාවනාවට යොමුවීමේදී අපි ලබන දර්ශනයශයෙන් අපි ලබන බදදැකීම්. භාවනාවේදී අපි හඳුන් වන්නේ සමත විදර්ශනාවේ උපක්ලේෂයන් කියල්. සමත විදශනාවේ උපක්ලේෂයන් කියෙන කාරණේදී. අර සප්ත විසුද්ධි ධර්මයන්ගේ මේ ධර්මතාවය ොහොදින් පැහැදිරිි කල්ලති නො බුදුරජාණන් වහන්සේ. අපි සීල විසුද්ියෙන් චිත්ත විසුද්්‍යියයටඇවෙල්ලා චිත්ත විසුද්්‍යියෙන් දිිට්ටි විසුද්දියයටවිල්ලා දිට්ටි විසුද්ියෙන්, අපි කංකාවතරන විසුද්්‍යියයට එදී. මෙන්න මේ කංකාවත්න විසුද්ධියදීි සමත විදර්ශනාවේ උපක්ලේෂයන්ට අපි කොටුවෙන්ෙන. ඒ සමත විදශනාවේ උපක්ලේශයන්ට අපි කොටුවෙන්නේ කුමක් හේතුවෙන්ද භාවනාවේ ආස්වාදයට අපියොම්වීම නිසා. කායානු පස්සනාවේ ආස්වාදයට වේදනානු පස්සනාවේ ආස්වාදට චිත්තාානු පස්සනාවේ දම්මානු පස්සනාවේ ආස්වාදයට අප කොට වවා. ඒමත් නැත්තං අපි මෛත්‍රයේ භාවනාවේ බුද්ධාන ස්තති භාවනාව මේ වැ ආස්වාදයට අපි කොට වෙනු. කොට වඋනාාට පස්සේ අපි සමතව දර්ශනාවේ උපක් දේශයන්ට අපි රැවටෙනු. ඒගේ මයි අපි භාවනා කරන්න ගියාට පස්සේ අපි හිත සමාධිමත් වෙනකොට අපිට එකේක ස්භහාවේ ආලෝක සංඥාවන් දර්ශනය වෙනවා. සුදුපාට නිල්පාට රතුපාට එකේක ප්‍රමාණයන්ගේ ආලෝක සංඥාවන්. අපි යාලෝක සංඥාවන්ට රැවටිනු. යාලෝක සංඥාවන් මමය මගේ මගේ ආත්මය කෙළගන්නවා. එ යාලෝක සඥාවන්තුළ මා සිටිනවා මාතුලේ යාලෝක සංඥාව තිබෙනවා කියලා අපි දකිනෝ. එ යාලෝක සඥාව මගේ භාවනාව කියලා අපි දකිනෝ. එනි සාම පිංහතුනේ අපි ඒ සමත විදශශනාවේ උපක්ලේශයන්ට බැදිලයානවා. අපි දකින්න දක්ෂණෑ මේ ආලෝක සං්ඥාව කියන්නේ. අනි්‍යවරපයක් කියල අපි දකින්න දක්ෂණෑ මේ ආලෝකය සඥාව කියන්නේ පස්සය හේතුවෙන් සකස්සූ අනිත් වසිතක් ෙලපි දකින්නනෑ ඒ රූපේ අනිත්‍ය භාවය අපි දකින්නේනෑ ඒ යාලෝක සං්ඥාව මමය මගේ කියලපි ගන්න ඒ නිසාම පිංහතුනේ අපි සමත විදශනේ උපක් ේෂයන්ට ේ තැදි බැඳදිලයානු. ඒ වගේ ම තබව කෙනෙක් දකිවා. භාවනා කරද්දි තමම් පාාවෙනවා උඩයනවා නොදැනී අනවා තමන්දකිනවා. අපි ඒ් පාවී ඩෑම නොදැනයාමට අපි බැන්දිලයාන. ඒ නොදැන යාම තුළ මාසිටිනවා මාතුලයේ නොදනයාම තියෙනවාගේ ලපි දකිනවා. ඒ ආත්මිය දුෘෂ්ටියයෙන් මේ ධර්මතාවයන් ගැනීමනිසා අපි සමතවිදර්ශනාවේ උපක් ලේශයන්ට අපි කොටුවෙනෝ පිංහතුනි. ඒ වගේමයි අපි සමහර බෙලාවට භාවනා කරද්දේ අපිට දදිව්‍යරූප ේනවා. නුරපපවා රි ස್ತරපපේනවා ಭೂතරೂපപනോ ි මේ දර්ශනಯන්ට බැදිിල න දර්ශය ತ್්‍යයි කෙළගන්න ಆමයි කළගන්න දර්ශනಯන් තුළ සිටිනු තුළെ දර්ශනයන් ෙනවා කියලා ಆමිය ദෘෂ්ටියෙන් ිය දර්ශනයන් ගන්න ඒ නිසාම පසාමතවි දර්ශවනාවේ ಉපක්දේശಯන් අපි ොට് ෙන ඒ ගේ මයි ಭාවන කිරේදී. අපි නිරේතුරුව වඩන්න වූ ධර්මයන්, අපට භාවනාවදී මතු කල දෙන්න පුළුවන්. මදැ න් පල පත්නා මදැන් ස කෘ දා ම පලට පත් මන න් ව ෙක් ෙනන ට බදුරජාණන් වහසේ මැව පෙන් ුණ තවගෙනෙක් න වියෙක් ැවි ල්ලකිවා බනන් ැോ න් පල පත් කියලා වගෙනෙක් ෙන බදුරජාණන් වහන්සේගේ රූපය මැවිලකිවා බ න් ලට පත්තුනා කිය මේ සෑම දෙයක්ම සමත් විදර්ශනාවේ උපක්ලේශය අපි දක්ෂ වෙන්නෝනේ අප බාවනාවක් කරන වෙලාවේ ඒ භාාවනවෙදි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්කත් ඒ රූපය කායානු පස්සනාවතුළ විස්රෝල දකින්න. ඒරූපය අනිත්‍ය වූ රූපයක් අනිත්‍යෝූ සිතක් කියල ඒරූපය දකින්න. අනිත්‍යෝූ දම්මානු පස්සනවිෙන් ඒ රූපය දකින්න. අනි තූචිත්තානු පස්සනාවෙන්ගේ රූපය දකිින්. නමුත් අපි හෙම දකින්න නෑ යපි සමත වී දර්ශනාවේ උපක් ලේශයන්ට අපි කොටුවෙනු. එනිසා නිරේ තුරුව මොබ දකින්න. ඔබ භාවනාවේදී කිනම් දර්ශනයක් දැක්කත් ඒ සෑම දර්ශනයක් මරමුණුවෙන්නේ අධ්‍යාත්මිකරූපයක්ත් බාහිරූපයක්ත්. විානයක් මුල් කරගෙනමයි පස්සේ මුල්කරගෙන මයියේ සෑම දර්ශනයක් මොබ දකින්නේ පස්සේ මුල්කරගැනේ දකින දර්ශනයේදී ඔබ තේරුම් ගන්න ඕනේ පස්සය සකස්වුනේ ඔබේ අනිත්‍ය වරූපෑඇසුරෙන් ඔබේ අනිත්‍ය වරූපඇසුරෙන් සකස්වෙන පස්සය කවදාක් වත් පිංහතුනි නිත්්‍ය වෙන්න බෑ මමේ මගේ වෙන්නබෑ මොකද රූපයයා අයිති අවිද්‍යාවටයි පिංහතුුණේ රූපේ අයිති අවිද්‍යාවටනං ඒ රූපේ පස්සය හේතුවෙන් භාවනාවේදී දකිනකිනම් හෝ දර්ශනයක් වේවා ඒ සෑමදර්ශනයක් මයිතිවෙන්නේ අවිද්‍යාවටයි පංහතුනේ. භාවනාවේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැක්කත් ඒ රූපයත් අයිතිවෙන්නේ අවිද්‍යාවටමයි පिංහතුනි. ඒන්සා ඔබ දක්ෂවීතුයි භාවන කරද්දිි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ රූපය ඔබට මැවිලපෙවුණාත් ඒ රූපය අනි්‍යැයි කියල දකින්න. ඒ බුදුරජාණන් වහන්සේගේ රූපය පිරිනිිවන් මංචකේ විසිරිලා තියෙන පූජනයාලු ගොඩක් පූජනිය ධාතුන් වහන්සේලා ගොඩක් දකින්න. ඒ ධාතුන් වහන්සේලා කවදාහරි දවසක බාහිර සතර මහද්ධාතුවටම මුහුවෙනවා කියලා නුවඩින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ සුන්දරෑසත් මහපොලවේ පසත් එකක් කල්ල දකින්න බුදුරජාණන් වන්සේගේ සුන්දර කණනාසය දිවශරීරයත් මහපොලවේ පසත් එකක් කල්ල දකින්න පिංහතුනนี้ එසේ නොනොත් ි නිරතුරුවම සමත වී දර්ශචනාවේ උපක් ලේශහන්ට අපි කොට්ටුවෙනවා එනිසාඔබ දක්ෂවෙන්න භාවනනාකිරීමද පිංහතුුණේ භාවනාවට පෙරාතුව එකයි බුදුරජාණන් වන්සේ ආරෂ්ඨාංගි මාර්ගගේ දේශනා කල්ල තියෙන්නේෙ. සම්මා ධිට්ටියෙන් සම්මා සංකප්පයන්ගේෙන් ඔබේ භාව පෝෂනය ෙන්න්න ඕනෙ ඔබ සම්මා ිට්ි ආර්ථයන් ජීවිතේ එකතු කර ගනිද್්‍යි පිං berkeතුනේ. පටිච්ච සමපන්න උපත ගැන බ හිතාත්දේ. ඔබ දන්නවා සංසාරේ මම ඉරට අදුෘහිත දෙවියන් වෙලා පදිලා තියෙනවා. සංසාරේ මම සඳතා දුගෘුහිත දෙවියන් වෙලා ම ඉපදිලාතියෙනවා. පිingතුේ සංසාරේ මම ඔය විදුලි කොටන විදුලියට අධිග ගෘහිත දෙවියන් වෙලා පදිලා තියෙනවා නමුත් පිංහතුනී එවන් සුන්දර ආලෝකේ දාල සංස්කාරයන් අපි ලැබුවත් ඒ සෑම සංස්කාරයක් මානිත්‍ය වුුණා පිං තුන ඉරට අදි ෘහිත දෙවියන් වෙච් චාපිට සඳට අධි ග ෘහිත දෙවියන් වෙච චපිට බා වනාවේදී අපි දකින මේ පුංචි යාලෝක සංඥාවට බැදෙනවා කිය කියන්නේ මොන සාමෝහයදද පිංහතුනේ මේ පුංචි ආලෝක සංඥාව මමය මගේ කිරද දකිනවා මට යම්හයකං පුංචි ෝ ආලෝක සඥාවත් දැකිද්දි මංඊළග සිතෙන් දකින්න දෙයනේ මම සංසාරේ ඉරට අධ ග ෘහිත දෙවියෝ වෙලා හිටිය නේද කියලා සඳට අධගෘහිත දෙවියෙක් වෙලා හිටිය නේද කියලා. ඒවන් නාලෝකයට අධිගෘහිතව ජීවත් එෙත්ත අපි පටච්ච සමුපන්නව මේ ජීවිතේ භාවනාවේදී පුංචියාලෝකයකට බැඳෙනවානං ඒ පුංචියාලෝකය මමය මගේ මගේ ආත් මේ කියළ ගන්නවනං පිංහතුනේ එතනතියන්නේ සමතවිදර්ශනාවේ උපක්ලේශයක්මයි ඒ වගේමයි සංසාරයේ කොච්චරනං අපි සක්‍ර දෙවියන් වෙලා ඉන්නඇදද සුජම්පතිය වෙලා ඉන්නැද ඒ වගේම වසවාර්ති දිී්‍යපුත්‍රය වෙලා ඉන් න්නැද්ද නමුත් පිංහතුන අතිීතේ වැනි මහා බලවත් සංස්කාරයන් ලබපු අපි මේ ජීවිතේ භාවනා කරද්දිි අමොනුස්සෙක් දැක්කොත් පිංහතුනි ඒක භාවනාවේ ජෑග්‍රහණයක් කටියට මයි දකින්නේ භාවනා කර අද්දිි දෙවියත් දැක්කොත් දෙවියෙක්ග දර්ශනය වුුණොත් ඒක භාවනාවේ මහා දියුණුවක් කැටේටයි අපි දකින්නේ. අපි මහොතක්වත් නුවනින් හිතනෑ දෙය නේමන් සක්්‍ර දෙවියන් වෙලා හිටියඒ සංස්කාරෙ අනිත්්‍ය වුනාානං මේ භාවනාවේදී දර්ශනය වෙන දිවරූපය අවිද්‍යාවමයි කෙල දකින්නේනෑ සංසාරේ මම අමනුස්ස ලෝකවල ප්‍රත්පාතවත් අමනුස්්‍යයෝ වෙලා ජීවත්තුනාා එහෙව මම මේ භාවනාවදි දකින අමනුස්ස රූපපය මමය කියල ගත්තොත් මගේ කෙළ ගත්ො පිංගතුනේ අපි කොයිසා දුරුවලද මේ සියලු ප්‍රශ්නා අපිට විසදල දෙන්නේ උතුම් ලෞකික ප්‍රඥාවේ අර්ථයන්. ලෞකික ප්‍රඥාාවනුයේ අපි ටිට්ට සමුප්පා නඋපතගැෙන දකින්න පිංහතුනේ එනිසාන් නිරේතුරු ඔබ දකින්න. සමත විදර්ශනාවේ උපක්ලේශයන්, සමත භාවනාවේදීත් විදර්ශනා භාවනාවේදිීත් කියෙන කාරණා දෙකේදීම ඔබට මුණනගහෙන්න්න පුළුවන්. ඔබ මේ සමත විදශනාවේ උපක්ලේශයන් ඔබ බිඳින්නේ. ඔබේවා යටපත් කරගෙන නැගීහිටින්නේ කල්්‍යයාන මිත්‍රාශ්‍රයෙන් මයි. සද්ධර්මස්වනයෙන් මයි සද්ධර්මවනය නුවනින් මෙනෙහි කිරීමෙන් මයි කියෙන කාරණය ඔබ තේරුම් ග ඕනේ. මොද භාවනා කරද්දි සමහරවිට්ට අපි භාවනාවේ ආස්වාදේයට කොටුණොත් පිංහතුනේ ආර්යෂ්ඨාංගික මාර්ගයෙන් නිවරදිව වැඩීමෙන් തොරව. අපි භාවනාවට යොමූුණොත් භාවනාව ආස්වාදයට අපි කොටුුවෙනවා භාවනාව නිසාම අපි මාන්‍ය කියන කාරණය ඇති කරගන්නවා සක්කයි දිත්‍යය කියන කාරණය ඇති කරගන්නවා පිංහතුුණේ. මේ කාරණේදී අපි කල්්‍යයාන මිත්‍රාශ්ට්‍රයට කැමති නැහැ මම සියල්ල දන්නවා කියෙන තැනෙන්නවා. මමයි සියල්ල දන්නේ කියල තැනෙඉන්න. කල්්‍යාන මිත්‍රාස්ට්‍රට ොවෙෙන්දි නැහැ සමර පිංව තුල්ලා සතල සටිපට්තාාන ධර්මයන් වඩනවා. නමුත් අපි කිව්ෝොත් සතර සටි පට්තාාන සූත්‍රය ඇස්ුරු කරන්න කියලා නෑ ඒක අවශ්‍යනෑ කියන කියපපු අවස්ථතාමට මුණ ගැහිලා තියන පිංහතුන. ඒක කිය න් යි කල්්‍යයාානමි ්‍රාශ්‍ර පතික්ෂේප කරනවා. ඇයි තමා තුළ වැඩෙන්න්නව් භාවනාවේ ආස්වාදය සක්කායි දිිට්‍යයෙන් මත්වේ දැඩිභාාවෙන් අරගෙනයියේ පින්ංහතුන් ඉන්නේ. එනිසා ඔබ නිරෑ තුරුව දක්ෂවෙෙන් ඕනේ භාවනාවේදී. සමතව විදර්ශනාවේ උපක් ලේෂය අන්නොබට. රදර කරනවාන පීඩා කරනවානං කල්්‍යයාන මිත්‍රාශ්‍රයේ ලබන්න ො අපිට පේනවා භාවනා කරන්නග හිල්ලා මානසික රෝගී භාවයට පත්තුන අහිංසක තරුණ තරුණියන්ගේ ජීවිත අපිට හමුවෙලාතිීන. ඒගොල බාාවනාව නිසා මානසික රෝගී භාාවයට පත්වෙනවා. ඇයි මානසික රෝගී භාවයට පත්වවෙන්නේ සමත විදර්ශන උපක්ලේෂයන් හඳුනගත්තේ නෑ පින්ගතුන. ඒො උපක්්‍රේෂයන්මයි භාවනාව හැටියට දක්කේ. තවතව තව තව උපක්ලේෂයන් මයි පුූහුණු කළේ, තවතව උපක්ලේෂයන් මයි දකින්න කැමතිවුුණේ අවස්සාන නැවතුනේ මානසික වෛද්‍යවරේක්ළඟ අයිපිංහතුනේ. එන් සෞබ දක්ෂවෙෙන් ඕනේ භාවනාවේදී නිර තුරුවම භාවනා ගැටලුවක් මුණගහෙන වෙලාවේ එක්කෝ සතල් සටිපත්තාාන සූත්‍රය කමටහනට ගන්න. ක නැවත නවත මනහි කරන්න භාවනාවට අදාළ සූත්‍ර ධර්මයන් එසේ නැත්තාම් භාවනාවට අදාල යහපත් ගුරුවරේගගේ ඇසුරක් ජීවිතයට එකතු කරගන්න. එසේ නොවනොත් පිංඇතුනේ අපි භාවනාවේදී මේ අදදකින්නා වූ දර්ශනයන් නිසා බලවත් අනතුරු කරා අපිට යන්න පුළුවන් කියලා මෙස් සිතිං සසිහිපත් කරනවා. හොද මයි ෞරවනය සාමන් වහන්ස බහන්ස බොහෝම කරුණාවෙන් අපිට සහිපත් කලා. සිත සමාධිමත් කරගන්නා කෙනෙකුට ප්‍රඥාව වැඩීම පිණිස සමාධිය පුහුණු කරනු ලබන කෙනෙකුට ගුරුවරෙකුගේ අවවාධ අනුශාසනාව මග පෙන්වීම අත්‍යවශ්‍යකාරණයක් කියලා එය විදශ්නා රාත්‍රයේ සිටින ඔබ බොහෝ දෙෙකුට හොඳෙඉන්න අවබෝධ වන්නට ඇතිය. විර්ෂ විර්ා්‍රය අපේසාමින් වහන්ස සමහර දෙනෙක් භාවනා කරද්දයේ තමන් ලබන අදදැකේම් පිළිබඳව තවත්ය සමක තොරතුරු හුමාරු කරගන්නවා. ඒක මේ සමාධිය වඩන ගමනේදී ඒස් සිත්ත වැඩීමේ කාර්යට ඒ ඒ දේවල් පලිබෝධයක් වෙනවාද පිස්වාමි හන්ස. හොඳයි පින්වත් නොන මහත්මිය මීලඟට මට යොමුකරු ප්‍රශ්නය වනේ භාවනාව තුළින් කෙනෙක් ලබන ප්‍රගතිය තවයිකුට කියා සිටීම භාවනාවට පලිබෝධයක්ද කියෙන කාරග පංහතුනේ එතන භාවනාව කියන කාරණේදී අපේ සමත විදශන කියන රර්ණා දෙකම අපි ජීවිතේටේ එකතු කරගන්න තුළින් තමයි අපි මේක දකින්න ඕනි. එ අපි වඩන්නාව විදශනාමයේ භාවනාවකදි. අප නරේ තු සර ටිප ධර්මය තම ජීවිතේ එකතු කරගන්න. චිත් දම් ේදනා න සතර ටි පට් ා නැ . රූප වේදනා සංඥා සංකාර ஞ ාන කන මේ පංචු පාදාන ස්කාන්ධ ධර්මයන්ගේ අනිත්‍ය ාාවයන්. ති ඒවැනි අපි සතර සටි පට්ටාන ධර්මයන් පුහුණු කරනවාන, අපි නිරේතුරුව සතර සටිපට්ටාන ධර්මයන් තුළ ීවත්්‍යෙනෝන. අපි දක්ෂවෙන්න ඕන හැම වෙලාම චිත්තාානු පස්සන වේදනානු පස්සනාව දම්මාු පස්සනාව ජීවිතේයට එකතු කරගන්න. තෝಡ අපි චිත්තාාන පසනාව නිරයතුරුවම ජීවිතේයට එකතු කරගත් න. අපි තුළ සකස් වෙන්න සිතු විලි. අපි තුළ සකස් වෙන්නව අද හස් අපි කවදකොත් විතාර් කරගෙන ඉදිරිියයට අරංග න්නේ නැහැ බුදුර න් වාන්සේ දේශනා කරනවා අ සතර සටි පට්ටාන ධර්මයන් නිවැර දිීව වඩන කෙන දින හතක් තුල තවතුම් චතු ස්‍ය බෝධ කරන්න පුුව. ස සති හක්ක තුළති තු ස්‍ය බෝධ කරන්න පුළුවන්. එසඒත් ොත් නැවත ැවත චතු නිවැරදුව පහුණ කරලා සත සටි පට්ාන ධර්මයන් වඩලා. තක් ඇැතුල ඊලාළඟට මාස හතක් ඇතුලට උපරම අෞුදු හතක් ඇතුලට උතුම් චතුරාර් සත්්‍ය අවබෝධ කරන්නෙ පුළුවන් කකිලබුර න් න්සි දේශනා කන්න. ඉති ඒහමනං අපි විධර්ශනාමය භාවනා වඩක්්දිී අපි දක්ෂවෙන්න ඕනේ නිරය තුරුවම උපරිම වසර හතක් කියන කාරණය ඉලක්කය කරගත්තාත්. පිංහතුනේ අපි දක්ෂ වෙන්න ඕේ වීරේංයතුව නිවැරදිව මාර්ගය පුහුණු කරන්න. අපි භාවනා කරන්නේ අප . ්‍රගති අපි අනුන්ට කිය කියා ඉන්න නෙමේ අපේ ප්‍රගති අපි අනුන්ට කියන්න යනවනං එතනදම අපි ආස්වාදය විසින් ගිලගත්තා වෙනවා එතනැදම අපි පංචනීවර්ණයන් විසින් ගිලගත්තා වෙන එනිසා භාවනා කරන කෙනා දක්ෂවයතුයි භාවනාකිරීමේදී තමාන්ගේ හිත්ත විදශනාත්මකෝ වැඩෙන ස්භාවයන් එක එක්කනාට කියන්න යනවායි කියෙන කාරණය විදශනා භාාවනාව නං අදල වෙන්න නැ. යමේ තමන්ගේ භාවනාවේ ප්‍රගතිය, තමන්ගේ ගුරුවරයාට හැර අනිත්යට සමාජයකී කියනෝන එතන තින භාවනාවේ අස්වාදයක්. එතන තමා චිත්තාානු පසන උපයෝගි කරගත්තේ නැහැ. වේදනානු පස්සනා උපයෝගි කරගත්තේ භාවනාව තුළින් සකස්වනය සැපවේදනාවන් නිත්‍යයි කෙළයාගන්නවා. ඒ නිත්‍යයි කෙලාරගනේ සැපවේදනාවන් තුළින්ගේ ආස්වාදය ලබනු අනුන්ට කියලා ආස්වාදය ලබනු. ම මේ වගේ මේ වගේ දේවල් දකිනෝ. මගේ හිත මේ වගේ මේ වගේ දේවල් වැඩනෝ, මේ වා තුළෙෙන් අපි නිරේ තුරුවම පැහැදිලි වෙන්නේ අපි සතර සටිපට්තාාන ධර්මයන් තුළ නැ කියලලා ඒ හොදර තේරුම් ගන්නඕන. අධ්‍යාත්මික රූපයයේ අනිත්‍ය භාාවය දකින්න න්නේෙත් නෑ වාාහිර රූපේ අනිත්‍ය භාව දකින්න නැ. අධ්‍යාත්මික වේදනාවේ බාහිරවේදනාවේ අනිත්‍ය භාවයන් දකින්න. ඒ නිසාම අපි නිර තුරුවම තමා භාවනාවේදී ලබන්නාවූ යම් දැනීමක් යම් අධදැකීමක් තියෙනවානාං. ඒවා චිත්තානු පස්සනාවෙන් වේදනනු පස්සනාවෙන් දම්මානු පස්සනාවෙන් පිරිසඳු කරගන්න ඇැතුව. ඒවා ආස් වාදයක් බවට පත්කරගෙන. නිරතුරුවම භාවනාව නිසාපෙන් නැවත නැවත සංස්කාරයන් පැස් කරගන්න. එන් සාඔබ දක්ෂවෙන්න. සාරා සංක කල්ප ලක්ෂ සයක්කෝටි ප්‍රකෝටිගානක් ආපු මේ දීර්ග භවගමනෙදී. ඔබත් මමත් සතර සටිපට්ටාන ධර්මයන් වඩපු වෙලාවේ. පංචුපාදාන ස්කන්ධයන් අනිත්‍යභාවේ වඩපු වෙලාවේ. සමත භාවනාවන් වඩපු වෙලාවේ. එරමිනිිය ගොතාගන හිටපු කාලය එකට ගත්තොත් කල්පගානක් අපි එරමිනිය ගොතාගනිදලා තියනෙන. මොදෙරමිනි ගොතාාගන හිටියය. පල එක්කරලගත්තොන් කල්පගානක් අපි එරමිනිය ගොතාගනිදලා තියෙනවා නමුත් ඒසා භාවනා කලත් ඒවෑ ප්‍රතිඵලයක් ක අපිතාම ලැබරේ නැහැ එනිසාපි තේරුම් ගන්න ඕනේ අනුන් සතුටු කරලා අනුන් සමගාත්වැැල් අල්ලගෙන අනුන්ට භාවනාවේ ප්‍රගතිය කියල කියන්න ගිහිල්ලා අපිට කවදාක්කොත් මේ ගමනයන්න බැහැ. එන්සානීරයේ තුරුව දකින්න සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගාන අපි අහිමි කල් තියෙනවා. අහිමි කරගෙන තියෙනවා භාවනාවේ ආස්වාදයට කොට වීම නිසා. එනිසා ඔබ දක්ෂවෙන්න ඕනේ මේ ලැබවා වූ සම්මා සම්බුධ ශාසනය අහිමි නොකරගන්න. අහිමි නොකරගන්න නං ඔබ මොලින්ම තේරුම්ගන්න අනේ ඔබ කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස්තුනා වූ සංස්කාරයක් කිය. බුදුරජන්න්නාන්සේ මෙතැනදී සීල විසුද්ධියයට පස්සේ, චිත්්‍ර විසුද්ධියයට පස්සේ අපිට දේශනා කරන්නේ දිත්ති විුද්්‍යිය. දිට්ට විුද්්‍යයේදී අපේ දැක්ම පිරිසිදු කරනවා. දැක්ම පිරිසුඳදු කරන කොහොමද පිරිසුඳදු කරන්නේ. පටිච්ච සමුපාද ධර්මය තුළෙන් දැක්ම පිරිසිදු කරනවා. අවිද්‍යාපච්චයා සංකාරා අවිද්‍යාවහේත්වෙන් සකස්වුණා සංස්කාර. සංස්කාර පච්ච අවිஞ්ඥාන සංස්කාර හේතුවෙන් සකස්වූ විංඤඥානය පිහතුනේ නුවනින් ගලපනවා. නුවරින් පටිච්ච සමුපාද ධර්මයෝ බෙදල බලනවා අයා. ක තුළ දැන් සීල විුද්ිය තියෙනවා ඒ තුළ චිත්ත වි සුද්ධිය තියෙනවා එනිසා එයාට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා ඒ සමාධිමත් හිිටෙන් එයා පටිච්ච සමපපාද ධර්මයෝ බෙදල බලනු අනුවනි එ විද්‍යා පච්චයා සංකාරා එයා බලනවා නුවන මේ අවිද්‍යාවත් සංස්කාරත් අතර සත්වෙක් පුද්ගලෙක් ඉන්නවාද කියලා පහතුන කොතනකවා ත්වයෙ පුද්ගල ද නෙනැහැ. ඒතු පලධර්මයක් දකින්නේ විද්‍යා නිරෝධ සංස්කාර නිරෝද ඉල්ලඟටයා බලන සංස්කාර පචයා විඥාන සංස්කාරත් විඤඥානත් අතර සත්වේ පුදගල අද ෙ නුවනින් දකිනවා පං තුන යා සත්යේ පුද්ගලෙක් දකින්නන හේතු පලධර්මයක් දකින්නේ. සංස්කාර නිරෝධ විඥාන නිරෝදෝ. ඉල්ලඟට බලනොයා විඤඥාන පචයා නාම රූප ിഞ. නාමරූපත් අතර සත්ේක් පුද්ගලේ කින්න්නොද කෙලයා නුවනින් දකිනවා එයා එෙම සත්්‍යෙක් පුද්ගලයේ දකින්නේෙ නැහැ. හේතු පලධර්මයක් විඤ්ඥාන නිරෝධ නාමරූපනිරෝදෝ. ඉළඟටයා නාම රූපත් සලායතනයක් අතර බලනවා සත්්‍යයෙක් පුද්ගලේකිඉන්නවා අද කියලා නාම රූපත් සලාතනයක්ත් අතර සත්්‍යෙක් පුද්ගලේ දකින්නන්නෑ පිංහතුනේ. හේතු පලධර්මයක් එයා දකින්නේ. නාමරූපනිරෝධ සලාयතන නිරෝදෝ. එයා සලාතනත් පස්සයක්ත් අතර බලනවා සත්්‍යෙක් පුද්ගලයෙක් ඉන්නවාද කියර. එයා සලා එතනයක් පස්සයක්ත් අතර සත්්‍යෙක් පුද්ගලෙක් දකින්නෑ පිංහතුනි හේතු පලධර්මයක් දකින්නේ. සලා එතන නිරෝධ පස්ස නිරෝධෝ එයා පස්සයත් වේදනාවත් අත සත්්‍යේක් පුද්ගලයක්කින්නවා අද කියල බලනවා යා සත්්‍යයෙක් පුදගලෙක් දකින්නෙ නෑ. පස්ස නිරෝධ වේදනා නිරෝධෝ හේතු පලධර්මයක්. එ वेදනवाත් තුुवा අර සවෙක් පුදගලෙ न् ද լ्या ුවනින් බලනවා එයා वेදනාවත් ुෂणාවත් අතර සවෙ පුද්ගලෙක් දකින්නන वेදනා निරෝध තුुषण निरोෝधෝ හතු පලධर्මයක් එයා ुषणාවත් පාධන අර सවෙක් පුදගලෙ ොද කිල බලනවා ुषणාවත් පාදානයක් අතර සත්වෙක් පුද්ගලෙක් දකින්නෙ නැ තු පධර්මයක් तुषण निරෝධ උපාධන निරधോ, එ උපාදානත් බවත් බලනවා සෙක් පුද්ගල ින් න්න ොද මේ අතර නැහැ හේතු ලධර්මයක් පාදාන නිරෝදා බාව නිරෝදෝ එ බව තුुපතත් අතර ලනො සත්ෙක් පුද්ගලෙ कि න්නොද කියලා නෑ පि තුන හේතු පලධර්මයක් බව නිරෝදා ජති නිරෝදෝ ජාතිಯත් ජरा വ මරणත් අතරයා බලන ත්වෙක් පුද්ගල किन्න්න ොද කියලා හතු පලධමයක් ජාති නිරෝධ ජර වයාදි මරණ නිරෝධෝ පिතුන ය පටිච්ච සමපපාද ධර්මයන් සම්ම සමාධිමත් හිතෙන් විනිවිතු දකිනවා ඒ කොතනක සත්වයක් පුද්ගලයෙ දකින්නෙ නෑ මමය මගේ මගේ ආත්මය කියල දෙයක්යා දකින්නන්නේ නෑහැ ඒ දකින්නේ චතුරා සත්्य නොදැනීම කියන අभි ද්‍යාව හේතුවෙන් සකස්මින සංස්कारරයන්ගේ පලයක් හැටිය ටයි ලෝක පिං තුනනි. න කවදා කවත්තයා මමේ කියන අර්ථයෙන් ජීවිතය දකින්නෙනැහැ අනුන් කියන අර්ථයෙන් ජීවිතය දකින්නෙ නැහැ ය නිර තුරුවම මම කියන අර්ථයත් පටිත්්ешься සමපපාදේ තුළ විසරෝල දකිනවා අනුන් කියන අර්ථයත් පටිත්්්‍ර සමපපාද ධර්මය තුළ විසරෝල දකිනවා දකිද්ද තමා අවිද්‍යාව හේතුවෙන් සක සූරූප ඇසුරෙන් බාවනාවේදී ලබන ප්‍රගතිය පिංගතුනි ඒත් අවිද්‍යාෑ සුරෙන් සක සරූපයකට කියල සතුට වෙන්නේ අදි නෑ පිංහතුන. එඒ හිෙම කියල සතුට වෙනවනං ඉංങ දහස් වෙන්නේ. යා අධ්‍යාත්මික රූපයත් අයිති අවිද්‍යාවටමයි, බාහිර රූපයත් ටයා අවිති අවිද්‍යාවටමයි ෙන ධර්මතාව තා ජීවිත ට එකතු ක නෑ පින් තුනි. එ නිසා ඔබට බබනිරෝධය අවශ්චනාං. ඔබට මේ ජීවිතය උතුම් සෝවාන්පලය අවශ්‍යනම්පිංහතුනේ කරුණා කරලා ඔබේ ජීවිතයත්. දිිට්ටි විසුද්ධිය තුළින් පිරිසදු කරගන්න. අනුන්ගේ ජීවිතත් දිිට්ටි විසුද්ධිය තුළින් පිරිසදු කරගන්න එතකොට ඔබට. ඔබ තුළින් නාස්වාදය මතු කරගන්නත් එ අස්වාදය අනුන්ට බෙදාහදා දෙන්නත් කියන ධර්මතාවයන් ට පරාජය කරන්න පුළුවන්. ඔබට ඔබේ රूපය සිහි පත්වවෙද්දේ ඔබට සහි පත්වෙන්න අවිද්‍යාව කියලා ඔබට අනුන්ගේ රූපයන් සහි පත්වවෙද්ද සීපත්වෙන්න අවිද්‍යාව කෙල පिංහතුනේ මමය මගේ අනුන් අනුන්ගේ ක කියෙ ඔබට හිපත්වෙන්න හැ රूපය අයිති අවිද්‍යාවට නං අවිද්‍යාවට යමක් කියලා අස්වාදේ ලබන්න බැහැ පिංහතුනේ ඒ අවිද්‍යාවට යමක් කියලාපි ආස්වාදේ බලාපුරොත්වෙන වන ඒ ආස්වාදේ නාමේෙන් ආයි මත් අපි පෝෂණය කල්ල තියෙන්නේෙ අවිද්‍යාවමයි. එනම් භාවනාවේ නාමේෙන් අපි නැවත නැවතාන් අවිද්‍යාව පෝෂණය කරන්නා වූ ගමනකයි අපි අන්න පින්്තුนี้. නිසානිර තුළුව දක්ෂවෙන්න අපි භාවනා කරන්නේ අපේ භාවනාවේ ප්‍රගති අනුන්ට කිය ඉන්නනෙමේ අපේ භාවනාවේදී අපි ලබන දැනී මනුන්ට කිය කිය ඉන්නනෙේ අපේ භාවනාවේ ප්‍රගතිය දම්මානු පස්සනාවෙන් පිරිසඳදු කරගන්න. අපේ භාවනාවේ අපි ලබන සැපවේදනාවන් වදනනු පස්සනාවෙන් පිරිසඳ කරගන්න. අපේ භාවනාවේදී අපි තුළ සකස්වන සෑම සිතුවිල්ලක්ම චිත්තාන් පස්සනාවෙන් පිරිසුඳදු කරගන්න. අපේ භාවනාවේදී අපි ලබන සෑම විදර්ශ්ටනා නුවනක්ම දම්මානු පස්සනාවෙන් පෝෂණය කරගන්න පිඟතුනේ ලෝවතුරා බුදුරජාණන් වහන්සේගේ පටන්. අපි කවදාහරි දවසක ලබන උතුം സෝවාන් සකරදාගමී අනාගාමී අරිහත් පලයන් කියන්නේ අනි තෙවූ ධර්මතාාවයන් යි එක හුඳින් තේරුම් ගන්න අපි කවදාහරි දවසක ලබනෑ පിං്තුන සෝවාන් සකුරදාගාමි අනාගමි අරිහත් පලයන් කියන්නේත් ආනි තෙවූ ධර්මතාාවන් මන් පിങතුනේ අපිට අතීත වර්තමානානාගත පංච උපාදානස්කඳලෝ කියයතුළ මමය මගේ මගේ ආත්මය කියලා මගේ භාවනාවේ ජයග්‍රහණය කියලා නිත්ත සංඥාවෙන් අල්ලා ගන්න දෙයක් නැහැ කියලා බුදුරජාණන් වන්සේ දේශනා කරනවා එහිමයි කවරෝනිිය සාවින්හන්ස ඔබහන්සේ අපට සම්මුොක්ක වූදා පටන්ම අපිට නිරන්තරෙන්ම ඔවාද කළේ ඒ දකින සෑම දෙයකම අස්ථීරත්වය වෙනස්වන බව නැතිවන බව ශවණයක් පාසා වෙනස්වන බව දකින්නට හිත පුහුණු කරන්නු පුරදු කරන්න කියලා ඔබහන්සේ අපටත් මි ශ්‍රාවකින් සියලුම දෙනාටත් ඔබහන්සේ කල්්‍යයානමිත්‍රයෙක් මයි ඒත් සමගමාධ දවස විදශනා රාත්‍රියදී අවසාන කාරණයක්ත් සාකච්ඡා කරන්නයි සූදානමන්නේ ඔබහන්සේ සමකය. වාවිනස් වවිදර්ශනාරාත්‍රියයට මේක මේ අපේ ශ්වාාවකයක යොමුකර ප්‍රශ්නයක් මේ ප්‍රශය විමසන්නේ මේ වෙනස් වන සුළු බව අනිත්්‍ය භාවය සිහිපත් කරමින් මෝලික කරගනිමින් භහාවනාව වඩන කෙනෙක් ඔහුගේ සිත නිතරම ලෝකෝත්තර පැත්තට යොමුවන බව කියනවා මේක ආයාසියෙන් කර බවක් තමයි අප ස්වාමිනස් මේ ප්‍රශ්නයොමු කළ තියෙන විදිීමට පේන්නේ මේ විදිහට ලෝකෝත්තර පැත්තට එත යොමුවන විට නිත්‍ය භාවය නැතිවන ස්භාවය දකින්නට අනිත් පාශ වෙනුත් සහකරන විට මෙතන යම්කිසි විතාර්කමය අවස්ථාවක් ඇතිවෙලා තියෙනවා වගේ ස්වාමිණහන්ස අපට පෙනෙන්නේ මෙ දෙපැත්තම සම බර කර ගනිමෙන්. නිවැරදිවම මේ භාවනාව වඩනාකාරේ ස්වාමිණහන්ස මේ ප්‍රශ්නයෙන් යොමුකරතිබෙනවා. අවසරයි මෙහෙමයි මේ ඔබතුමිය ප්‍රශ්නයක් ැඩියඩ යොමු කළේ මේ කෙනෙක් භාවනා ගිහිජීවිතයක් ගත කරනෑ භාවනා කරනවා. ඒක විදර්ශනා භාවනාවක්, එතෝඩයා රැකියාවකුත් කරනවා. එඒ අ්‍යාපාරයක් කරනො එෙමනත්තන්යා විවාහක කෙනෙක් සමාජ වගකිම් ධර්ණ කෙනෙක්. එනිසා යා විදශනාමේ භාවනාවක් කිරීමදි නිරඇතුරව මෙයා තුළ කල කිරීම ඇතුවෙනවා. ඒ කලකිරීම් ඒ ගිහිජීවිතේ දියවුණුවට භාධාවක්ත කියෙන කාරණය මතු කරන්න. ඉති එහෙමනං ඉතින් අපි තේරුම්ගන්න ඕනේ සෝවාන් පලේයට පත්වෙච්ච විසාකාවත් ගිහිජීවිතය අසාර්ථ කරගන්න. අරි එන සෝවාන් ලට පත්තුන අනේ පිරිසිතුමාත් ගිහි ජීවිත සාර්ථ කරගන්න ඕනේ එන අනාගම ල පත් වෙච්ച ೇළු කන්ටක නද මතාව ග ්‍ර ගෘ පති තු ගිහි ජීවිතवाල අසාත කරගන්න න හි ජීවිත තු හිටිය ද නා ම මර ට ක හි නමු හි ජීවිතතු හිටිය හි කටය තු කරම හිට රග පටි ොර ජීවිත ර්തකුණ. ඇඒ ඒ ජීවිතවතුම් සෝවාන් പල සාක්ෂත් කලාත්. ආර්ටාංගික මාර්ගෙන්න්් පෝෂණය වෙලායි ඒ ෝ1න් පලයන් සාක්ෂා වනේ. නිසා ආර්ස්ටාංගික මාර්ගෙන්න්, පෝෂණය විදශනාව කවදාක්වත් මහතයෝ ගිහි ජීවිතයක් සාර්ථක කරන්නේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ සම්මාධීප්ටි ආර්ථයන්ගේ අපිට යුතුකම්පක්ෂයක් පනවල ී නවා. තිෙ. අපේ අම්මතාත් අට වෙන්නෝනනි යුතු කම්පරක්ෂයා, අපෙන් දවා දරුවන්ට වෙන්න ඕන යුතුකම්පක්ෂයා අපෙන් අපි ජීවත්වන සමාජයට වෙන්නෝන යුතු කම්පක්ෂයා, අපෙන් අපේ රාජකාරී ජීවිතයට වීයුතු යුතුකම්පක්ෂයයා මේ ක්කොම කියල දීලතියන කවද අපිට. සම්මා ඉට්ටියෙන් කර්මය කරම පල විශ්වාසය. එතුොට අපි රුපිය අල් ලක්ෂයක් වැටුපගන්නවනා අපි දක්ෂ වෙන්නෝනේ අපි සේවය කරන්න ස්ථානයට රුපිය අල් ලක්ෂයක ශ්‍රමය අප රිති්‍යාග. කර එතුොරේන භාවනා කරනවා කියලා විදක්ශනා වඩනවා කියලා එඒයා කාරයාල්ට විල්ල කලකිරීම මෙගේ දලා ලක්‍ෂයක් පඩි අරගැෙන පනස්දාක වැඩකලොත් එක වෙන්න පුළුවන්ද. යාට සම්මාධිත්්‍යය නැහැ. සම්මාධිට්‍යය නෑ ඉතගේ සම්මාධිට්්‍යය නැතිනිසා යාගේ වැඩිලතින අනිත්‍යය සම්මානිත්‍යයක් නම ඒක මිච්චා අනිත්‍යයක්. ඒ මච්චා අනිත්‍යය ආර්ෙෂ්ටාංගික මාර්ගගේ තමාගේ ජීවිතය තුළින් ප්‍රකට කරන්නේ නැ. ති දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ උතුම් චතුරාර් සත්‍ය අවබෝධ කරබූත්තමේක්. ශාසනයක් ග්‍රස්්‍රාවක උත්තමයෙක් නමුත් සාරිපුත්න මහරහතන් වහන්සේ පිරිණි බන් පාන මොහොතේ අවසාන රාත්‍රයේ, සාරිපපුත්න මහරහතන් වන්සේ ගත කරන්නේ තමන්ගේ උපන් ගමේ තමන්ගේ මැනියන් ගෙනවසේ. මොකද සාරි බැමින අසදධාව තු යිත් එතනු හිටේ සද්ධාවට පත්තු හිේ. න මිත්‍ය දෂ්ි භාාවෙන් හිටිය. ොල් සාරිපුත්්ත ම රහතන් වවාන්සේ කල්පනා කරනවා අනේ මං පිරිනිවන් පාන මේ අවසාන රාත්‍රිය හෝ මගේ අම්මා සද්ධාවතුළ මම පිටනවා කියලා. ඒම රාත්‍රියය බුදුරාන්වන්සේගේ අවසරාරගෙන ඒ මේ නාලක ගමේ උපන් නිවසට ගිහිල්ලා. එය අම්මාතුල සද්ධහ වැති කරන්න රාත්‍රිය උන්වන්සේ ගත කරනු. කෞදමේ උතුම් රාහතන් වහන්සේ කෙනෙ. උතුම් රාහතන් වවාන්සේ කෙනෙක් තුළේ ප්‍රකටුඋනේ මොක්ද. සම්මාධිට්ටයේ අර්ථයන් අම්මාතාත්තාගේ ගුණයන් කෙරේ විශ්වාසේ. බුදුරහන් වහන්සේ කියනවා සම්මාධිප්ියයේදී. සෑම දරුවකුටම. ඒ දරුවා සද්ධානු සාරීඋනත්කමක් නෑ දම්මානු සාරිී වුනත් කකමක් නෑ සෝවාන් පලට පත්තුනත්කමක් නෑ. අනාගාමීවේවා රහත්වනත් ප්‍රශ්නයක් නැහැ. අම්මාතාත්තා සද්ධව තුළ පිටන්. අම්මාතාත්තා සීලය තුළ පිහිටන්. අම්මාතා අත්තාත්්‍යයාගේ තුළ පිහිටන්න. ම්මා තාත්තා ප්‍රඥාව තුළ ොඩේ සාරිපුත්ත මහරාතන් වන්සේ පිරිණිවී යන් අවසාන රාත්‍රියයේ බුදුරජාණන් වහන්සේගේ සම්මාධිට්්‍යිය අර්ථයයි ලෝකෙට ශක්තිමත්ව ප්‍රකට. ලේ එන්න විදශනාව බාධාවක්ුණාද විදශන බාධාවක්ුණ නැහැ. කවරුරි ේන විදක්ශනා භාවනා කරද්දේ මගේ අධ්‍යාපන කටයුතු දියුණවෙනවා කියලා මන්නන්ගේක පිළිගන්න. ඒෙන්න. නමුත් අද තරු ඇවිල්ල අපින් විදශනාවගෙන හනවා මංකනො පුත යන කරුණා කරලා ඔබ විදශනාවටියයෝ ේන ලබල වෙන්න එ පමකොපතාම අධ්‍යාපන ලබනවා මකොද මන්දන්නවා මේ දරුවාහතා මාරයෂ්ටාන්ගක මාර්ගගේ ශක්තිමත් කරගෙන. එහෙම කොත් එහෙ දරුවා අට විදර්ශනය අනතුරක්ම විදශනවානතුරක් බවටම. ප මොකොදේ කලකිරීම තුළ ඒය අධ්‍යාපනය දුර්ුවල කර නමුත්තයා දකින්නේනෑ අධ්‍යාපනය ලැබීම කියෙන කාරණය සම්මාධීත්්‍ය ආර්ථයන්ට අදාළ ධර්මතාවය කිය මොද දෙමමාපියන් දරුවයෙකුට අධ්‍යාපනේ ලබල දෙද්දී දරුවා දක්ෂීතුවේ අධ්‍යාපනයේ තමන්ගේ ජීවිතයට එකතු කර ගන්න මොකද බුදුරැන් වහන්සේ දෙමාපියන්ට පනවඩෙක යුතුකමක් තමයි දරුවාට සිල්පශාස්්‍ර කියල දීලා. දරවා සමාජත කරන්න. දරවාට සමාජයේ ජීවත්තුම මාර්ග සකස් කල් දෙ ව. තිෙන ඒක අම්මතාත්තාගේ යුතුකමක්. තිේන එසා දරවා නිරේතුරෝ අධ್්‍යාපන ජීවිතේදේ තන්ගේ අධ්‍යාපනය දක්ෂකාරෙන් නිසියාාකාරෙන් කරගන්නවා කියන විශ್වා තු කටිය ුතු කර එක බුදුර න් වන්සේ පැන දර්මතාවයක්. එහෙම නැවුණන අපි අම් තා කී කරු කෙනෙ ෞට. අම්මතාතා සල්್ල ියදං කල දරුවවා ස අධ්‍යාපන ලබ දෙනවා. දර නිತ්‍ය වඩනවා කියල අධ්‍යාපනය දුරුවල කර එතටයා කාග හිත රිಿද්දුුව අම්මා තාත්තා කියෙන ම හා ್්‍රක්්මයාටයි ඒ අව දක් ල නේද. ො සම්මා ධිತ್්‍යය තියන රුව ඒ කරන්නේ නැහැ සම්මාධිತ್්‍යිය තියන දරවා, ಆರಯෂ್ ಾංගික ಮಾර්ගෙන්න්್ ೋෂණය වූ ත್්‍ය වඩන දරවා දක්ෂයි. අම්මාතා අත්තා වස්සා තුළු කරගෙන තමන්ගේ අධ්‍යාපනයයක් ශක්තිමත් කරගැෙන මේ සියලු සංස්කාරයෝොත් අනිත්‍යයි කියලා දැකලා විදර්ශනාවත් ජීවිතයට අනන්නෙතනැ තැනෑ අම්මතා අත්තා දුකට පත් කළේ නෑ අම්මාතා අත්තාගේ බලාපුොරොත්තුල්ට අදාලෝ හොඳින් අධ්‍යාපන ලැබවා. අම්මතාත්තා වියදං කරපු සල්ලියෝොට ද්‍රෝහයුණේ නැහැ. තෙන අම්මතා අත්තාගේ අනාගත බලාපපුරොතුර දෝහයුුණේ නැහැ තමන් අධ්‍යාපනය ශක්තිමත් වන. තමං විදශනා ධර්මයනු ජීවිතයට එකතු කර ගත්තා අන්න ආනාාංගික මාර්ගයෙන් පෝෂණ වූ අනිත්‍ය එතු ඩේකයිවඩක්ුණාද හවඩක් වුණ එනෙහැ. තිෙන්න්න ඒනිසාම් ොනම හේතුවක්න සාබත් ආ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණාවූ අනිත්‍ය සඥාව ඒ යන කවදක්වත් අපිට ගිහි ජීවිතේ අපි අමාරුවේදාන්නේ. හි ීවිත සාර්ථක ಭාවයට පත් කරන්නේ නැහැ. තිේන්නත්. එ එකකොට තමන් ගිහි ජීවිත සාಾර්ථක කරගෙන. තමන් අධ්‍යාපනය නිවරදි වෙලබල අම්මතාත්තා සතුරු කරලා සතර සටිපට්ඨන ජීවිතේ එකකතු කරගෙන, ය විදශශනානුවන ඇැති කරගත්තා. ඇති කරගත්තට පස්සේ අන්න බුදුරන් වවාන්සේ කියනවා. එයා දැන් කල ක්‍රීම ඇති වෙලා අන බුදුරෑන් සේ තැ දියපිට පණවන ධර්මයක් මොකද ම්ම තාත්තගේ අවසර ඇතු අපිට පැවිදිවෙන්න පුළුව හරිනේ. තු අම්මාමතාත්තා අපිට අාවසර දෙන්න ඇත්තාං. ඇති අපි දක්ෂ වෙන්න ඕන විදර්ශන වැඩුව කෙනා ඒ දෙන්න ඇති හේතුවට යටත්වවෙන්න. අමතාත ටකීකරවෙලා බලෙන් පැවිදුවෙන්න්නේ යන්නේ ඇයි ඒම ගිානන් ය සම්මාධිට්්‍යයට ගරු කලාද සම්මාධිට්්‍යයට ගරු කලේ හැ. ඒතිේ සම්මාධිට්්‍යයට ගරු කලේ නැත්තේ ඇයි. එඒයාගේ විදර්ශනාව සම්මා විදර්ශනාව බෞට පත්වෙලා තුුවෙන් අපි තේරුම් ගන්නුවන. දැන්කෙනෙක් විවාහ ජීවිතයක් ගත කලවා නං. ඒ විවාහ ජීවිතය ගත කරන දෙන්න. එක්කනේ භාවනා කරනවා. භාවනා කරනවා ය භාවනා කරලාට එ අනිත්‍ය සඥා වැඩෙනවා. නමුත් එයා දන්නේ නෑ එයා ඉන්නේ අනිත්‍ය අආස්වාදය තුලයි කියලා. එක අස්වාදය කළෙයා දකින්නේ. නැහැ. ඒ නිසා මෙයා කියනවා මම පැවිෙන්න්න අනෝනිි කියල. බිරිඳට කියනවා ලළ ග ට ඕනකන ෙවිල් න ංචි දර ෙක් වරුදු තු න කනැත් හතක දරුව ක් ම ල්ලයා ගේ ච්ච මට ල්ල කියන ම න් වහන්ස. මගේ මහත්්‍යයා පැවිදිවෙන්නේ අන්න ඕනේ කියලා අවසර ඉල්ලුවා මන් දෙන්න බැහැකිවම කොද දරුවට අවුරුදු හතරයි. දෙන්න බැහැකිවේ දවසේන්දං හැමදාමත් ගෙදර රන්්ඩු. හයි අවසර ඉල්ලලා. රන්්ඩු වෙලා බැනගැයිඉතින් පශ්න වෙලා බැරිම තැන ඕන අවසර දුන්න. ඒ සම්මා පැවිද ආරේෂ්ාගි මාර්ග වැඩලා නැහැ. මොදයා රන්්ඩු කරලා බලවත් මානසික පීදනයකට තමන්ගේ විරිඳ පත්කරලායි එයා පැවිද්ධට අවශ්‍යාවසරේ. එතන එයාගේ ඔය කියන භාවනාවට සම්මාධිප්‍ය පෝෂණය වුණේ නැහැ එන්සායත්තේරුම් ගන්න ඕනේ තමාතුළ වැඩෙන අනිත්‍ය R ටාංගික මාර්ගයෙන් පෝෂණය වෙලා නැහැ. තින්න. ගොද බුදුරජාණන් වහන්සේගේ කාලනං නද ක හෙට ක සාද දඳ හිටිය බුදුරන් වන්සේක්ං හිල පැවිදි කල. ඇයියේ බුදුරෑන්නාාන්සේ දන්නවා නන්ද කුමාරයක් ජනපද කල්්‍යයාානයක් දෙද නම උතුම් ්‍රාත්ඵලට පත්වෙන කියලා. බුදුරජාණන් වන්සේ අතිීතේ ව්‍යවාාවෙච්චය ගිහිල පැවිදි කළ අතරෝ වයිසදීම. ඇයි බුදුරයන්ාන්සේ දන්නවානී වාර්යම මේ අවතුම් චතුාර් සත්‍යය ඔවබෝධ කරන කියලා. එදක්ම බුදුරෑන් වන්සට තිබ්බා නමුත් වවාර්තමානන්හි මහත්ව අපිටේ දැක්මහල්. නැහැ. ඉන්සා පිට කියන්න බැයක් කෙනෙක් සෝවාන්වෙයිද සකුෘදාාගම විදවානාගමවේද කියන්න පිද නැහැ තිෙන ඉන්සාපි. හැම වෙලාම ආෂ්ටාංගික මාර්ගයට අනුගතවයි අපේ භාවනාවේ අත්දැකීම අපි ප්‍රයෝජිනයට ගන්න ඕනේ ඒ උොන්දට තේරුම් ගන්න ඕන. එනිසා අපි ආර්ෂ්ටාංගික මාර්ගේ අපිට කියල තියෙන ධර්මතාවයන් විකෘතිය අ බවට පත් කරගෙන. එකැන අම්මාතාත්තාට අකීකරුවමින් තමන්ගේ බිරිින්දට සාම්පුරෂයාට අකීකරුවමින් අපි පැවිදි තීරණ ගන්නවනං එ පැවිද්ධ තුළ සම්මාධිත්‍ය නෑ ඒ උන්දට තේරුම් ගන්න ඕනෙ. එන් ස අපපි දක්ෂවියතුයි අපි භාවනාව සැබෑ සම්මා සමාධිමත් හිතකින් වඩන භාවනාවක් නං. එක සම්මා භාවනාවක් නං, ඒ භාවනාව තුළින් යම් කලකිරීමක් අපි තුළ ඇති වනාාද ඒ කලකිරීම. ක්‍රියාත්මක භාවයට පත්වෙලා පැවිදි ජීවිතයට යොමු එන්නනං. අනි වාර්යෙන් අපි ආර්යෂ්ඨාංගික මාර්ගේයේ ශක්තිය ඇළුණුයි ඒ කටයුතු කරගන්න ඕනේ, ආර්යෂ්ටාංගික මාර්ගයේ ශක්තිය බැහර කරලා. අපි අපේ හිතුමන අපේට අපි තීන්දු තිීරණ ගත්තොත් ඒ කියන්න අපිට වැඩිලා තියෙන අනිත්‍යය සම්මානිත්‍යයක් එය අනිත්්‍යේ අස්වාදයක්. සම්මත විදර්ශනාවේ උපක් ක්ලේශය. තෙනල් එන්සානීරය තුරුවම කෙනෙක් කියනවනන් විදර්ශනාව වැඩීම තුළ අපේ ගිහි ජීවිතයට බාධයනවා කියලා මමනංඒක විශ්වාස කරන්නේ. විදශශනාව වැඩීම තුළ අපේ ගිහි ජීවිතය තව තව ශක්තිමත් භාවයට පත්වෙනවා. වතව ආලෝකමත්භාවයට තවතවත් අර්ථවත් භාවයට අපි පත්වෙනවා. ඔබ අනිච්්‍ය සංඥා වඩනවනං ඔබ කවදක්වත්, ගේෙදර බිරිඳගෙන් වචචනයක් වැරදුනා කියලා ඔබ කේන්තිගන්නේ නැහැ. ගේෙදර බිරිඳගෙන් වයම් වැරැද්දක් සිද්ධ උනා කෙ ඔබ කවදක්වත් ගැටෙන්නේ නැහැ. ඔබට සමාජයෙන් යම් වරදක් වනාා කෙල බට කවදක්වත් ගැටන්නේ යන්නේ නැහැ. නිරතුරුව මේ ධර්මතාවයන්නේයා. ඉත්තාානු පස්සනාවෙන් දම්මානු පස්සනාවෙන් වේදනානු පස්සනාවෙන් පිරිසිදු කරගෙන ජීවිතේටය නැවත නැවත මූහුණ දෙනවා. එනිසා මොනම හේතුවක් නිසාවාාත් ඔබ විදශශනා භාවනාව වඩන කෙනෙක් නං ගිහි ජීවිතේ ඇතිවෙන ගැටලුවලට ගැටෙන් එපා කලකිරීම් නිසා ගිහි ජීවිතේ දුරුවල කරගන්නපා ඔබේ වගකම් පක්ෂය ඔබ කුරටටු කරන්න තෙරුවන්ට වේතුවක්කෙන් පක්ෂයක් තියෙනවා දැන් සමාරු භාවන කරනවා අ කියළ පන්සල් යැ නඇතියයින්න. බුද්ධ පූජාවති යන්නේ, බුද්ධ වන්ඩනාව කරන්නේ, අපි භාවනා කරනවා. සංගයාට වඳීන්නේ නෑ, පන්සල්ට දාන ේලද දෙන්න නැහැ ති මමාත්තු ය වැඩිල තියන විදශනාව. සම්ම විදශනාවද ඒ සම්ම දශන තු ෂ් ර්ග ති න. ඒ න හැ. ති නිසා නිරේ තුරුවම අපි ආෂ್ටාංගික මාර්කය තුළින් අපි නිරේතුරුවම අපි විදශන ಪ ೋ ುත් ಮತ්‍යෝ. අපි අපෙන් වෙන්න තින යුතු ම්පක්ෂය කුර ටු කරන. ෙරුවන්ට ීතු ුතු ම්පක්ෂ කුරට තු කරු. අපි අම්මතාත්තට වියුතු යුතු කම්පක්ෂය අපි අකුරට යිුතු කරනු. අපේ දවාදරුවන්ට අපේ බිරිඳට වෙන්න තිීයුතු කම්පක්ෂය අපිියකුරට යක්කු කරනවා. අපි අපේ උපන් රටට ජාතියට ආගමට වෙන්න තිීනයුතු කම්පක්ෂයාකුරට ඉටු කරනු. තින්න ඒව ඉටු කිරීම තුළ තමයි යාර්ෙෂ්ටඨංගික මාර්ගගේ ශක්තිය අපේ ජීවිතයට තිබෙනවායතින කාරණය අපි දැනගන්නනි එඒනිසයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පානවසාන රාත්‍රියයේදීත් තමන්ගේ අම්මාට උපකාර කිරීම දෙසා තමන්ගේ උපන් ගේෙදරට වැඩම කල්ල පිරිනුවන් පා ඒන්න ලෙන්සා හැම වෙලාම ඔබ දකින්න දැම් මමත් විදශන ව න න්නේ මම සත සටි පට් ධර්මය වඩන ම සත සි පට්ා ධර්මය වැඩුවක් කිය මත්තය මගේ ික්ෂුවක් හැටියට මගේ සාමීච පටි පන්න ගුණ බාදාවක් වෙලා තිෙනවාද ජනතාව දෙෙසා දායක පින්වතුන්න්නු දෙෙසා. මම කරන්න තින සෑම යුතුකමක්ම මට පුළලුවන් ශක්ති ප්‍රමාණ ඉතියේ ඇයි ඒ කරන්නේ ඒ සාම් ධි්‍ය. අර්ථ ඒක සම්මා සංකපයගේ අර්ථයක් ඒ බුදුරජාණන් වහන්සේ අපිට පනවල තියෙන සාමීචි පටිපන්න ගුණේ අර්ථයක්. දෙන්න. දනි සාපී අපි ධර්මය තුළ ජීවත්ලා අපි ලෝකයාට අ ධර්මය කියලා දෙනවා. අපි මාර්ගයේ තුළ ජීවත්වෙලා අප ලකයාට අත් මාර්ගගේ කියලා දෙනවා. එනිසා කොතනදිවත් විදර්ශනාවන අපේ ගිහි ජීවිතයට බාධාවක් වෙන්න නෑ විදර්ශනාව අපේ ගිහි ජීවිතයට ශක්තියක් මයි කවුරු හරි විදර්ශනාව නිසා කලකිරී මැතික කරගන්නවාන්න නොනත්ත එක්ක ගැටනව දරුවගේ යුතුක මිුරන්නැත්ත නොනගගේ යුතුකම් මහත්තයාගේ තුක මිටු කරන්නනත්තන් සංගයාට පන්සල්ට වියතු යුතුක මිටු කරන්නඇත්තන්, තමන්ගේ විදර්ශනාව මිච්චා විදර්ශනාවක් කියලා මං බොහෝම කරුණාවේෙන් සිහිහපත් කරනවා. ിങതുങ രമാ තුട පත්වෙන්න මේ සුන්දරරාත්‍රියයේ විදශනා രාತ്්‍රිය ශ්‍රവණය කරලා විදශනාെ අදදකීම් ලಭාගതതമെ മොහොತെ පിങතු್ලා සയලു නාටම සිി ಿങ ആശരിවාಾධ කරනවා. മොහොತെ ിරസග අ್ ത දිരിිය ಾඩിවෙලා මේ ස सुන්දර ධර්මය ශ್්‍රവණය කරපු පിින්වතුുල්್ලා සියලൂම දෙനටත්. දැකබලා സു ശയಲു ന . ගම්වාසී රටවාසී සිරු දෙනාටත් ඒවාගේම උත්තරී තර මහානායක සාමීින් වහන්සේලායතුළු. සියලූම වන්දනිය මහා සංගරත්නයටත් මේ පිං නිදුක්නීරෝගේ සුවපත්භාවය දීර්ඝායෂ උතුම් චතුවාර් සද්ධර්මයෝ දැකීමට මේපිං උත්තම ශක්තියක් වේවා කියලා මෙස්සිතිං ආශ්‍රිවාද කරනවා ඒවාගේම. ඒ උපකාකධර්මයන් සකස්කොරදුන් පිංවාත් ශාලිකාරාණ සිංහ මහත්මියයටත්. පिංවාත් සාර්ධ මහත්මයාටත් ඒේවාගේම සිරසගුවන් විදිලිය ප්‍රධානී පिංවාත් සාධී ්‍රත්නායක මහත්මයා අය තුළු කාර්මණ්ඩලේ සිරු දෙනාටත් මේ පිං නිදුක් නීරෝගේී ස්ුවපත්භාවය දීර්ගශ උතුම් චතුරාර් ස්ධර්මයෝ දැකීමට මේ පිං උත්තම ශක්තියක් වේවා කියලා මෙස්සිතිං. ආ සිරිවාද කරනවා පංවතුල්ලාට තෙරුවන් සරණයි. හොඳ මයි ගෞරුවනය සාමින් වහන්ස, ඔබහන්සේ පුරාපැෑකට අසන්න කාලය අපේ ශ්‍රාවකින්ට ඇතිවුණු ප්‍රශ්න කහබයකට ඉතමත් කරුණාවෙන් පිල්ිතුරු ලබාදුන්න ඔබහන්සේගේ මේ කල්ල යානමිත්‍ර මහා ෘක්ෂයක් සතුසෙවන මයි වාමිණහන්ස අපට සිරසෙ ෆෙන් පන්සිල් මළුවදිත් ලැබුණේ ඒවගේම විදශන රාත්‍රීදිිත් අපට දැන් ලැබෙන්නේ ඉතින් මේ කල්ල යානමිත්‍ර ඇසුර. ල්නමි්‍ර මඟපෙන් වීම අපේ ජීවිතය දහමින් ශක්තිමත් කරගන්න අපට අවශ්‍යම වෙනවා ඉතිින් ඒ සඳහා ඔබහන්සේගේ මේ කාරුණක මැදිහත්වීම අපි ඉතාමත් මෛත්‍රී සාගත සිතින් අපේක්ෂා සාගත සිතින් බලාපොරෘත්වනව පේසාමිාස ඉතින් අද දවසයදීත් අපි රැස් කරගත්ත සියලුම් කුසල් සිත් සෙහි පත් ක්‍රමින් ඔබහන්සේට නිරෝගීස්ව ප්‍රර්ථනා කරනවා එළඹෙන පුන් පොහෝදාත් ඔබහන්සේගේ වැඩමවීම අප සියලොම දෙනා ඉතාමත් මෙත්සිතින් බලාපොරොත්තු වෙනවා. මහරහතුන් වැඩිමගොස්සේ ධර්මය දේශනා කරන පූචය රාජකිරයේ අරියඥාන ගෞරවනිය ස්මින්වහන්සයයි අදත් විදශනාරාත්‍රියයට වැඩම කළේ. ඔබ සිර්ම දෙනාට තෙරුවන් සරණයි.